Then, Johnston Panandu, Andu Pakshi Padana Sangidaik Varea, Mava Sandahan Karmi, Vivida Karnu Ganava, Vikata Ginhara Dekku. Etumate Katava, Parliament to Isara Ekresala in a Janata Visaratari, Kurnagala Mansan Deta, Janata Visaratari Kiagan, Pulukian Gihila, Etokotetumagi Uluhediki Manas Gatai, Polivetian Ate Atarte, Tirunganapulu. මේ සභාගර්භයක් ඇතුලේ හතර වැටින් බංකර දාගෙන ඔය වාගේ වහසි බස් ඕන තරම් දොඩවන්න පුළුවන්. ඒ නිසා ඔබගේ තියෙන මන ඔබගේ ඔළුවේ හැදී තිබෙන මනස්ගතත් පොළවේ යථාර්ථයත් අතර වෙනසක් තිබෙනවා. ඊයේ සිදුුණේ කුමක්ද? ඔබතුමාගෙන් මම ඔතෙන්ට ගිහිල්ලා ඇහුවා පක්ෂ නායක රැස්වීම කීයද කියලා. එක විටකදී ඔබ කිව්වා දවල් 12ට පක්ෂ නායක රැස්වීම රැස් වෙනවා කියලා. පසුව මා මෙතනින් අහනකොට ඔබතුමා කිව්වා එකට පක්ෂනායක රැස්වීම රැස්වෙනවා කියලා. අනතුරුව පක්ෂනායක රැස්වීම රැස්වුනේ දෙකමාරට. ඒ නිසා මා තුනට යොදාගෙන තිබුණු වැඩක් හේතු කොටගෙන මට මේ පාර්ලිමේන්තුව යායුතුව තිබුණා. ඒක මගේ අයිතිය. මම යන්න ඕන වෙලාව මොකද්ද? එන්න ඕන වෙලාව මොකද්ද කියලා කියලා තීරණ කරන්නේ මම. ඒක ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා හෝ කතානායකවරයාට හෝ ඒක තීන්දුව කිරීමේ අයිතියක් නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා මම ඔබතුමා 12ට පක්ෂ නායක රැස්වීම කැඳවුවා නම් මා අවසන් වනතෙක් ඉන්නවා. එකට පක්ෂ නායක රැස්වීම කැඳවුවා නම් අවසන් වනතෙක් ඉන්නවා. දෙකට පක්ෂ නායක රැස්වීම කැඳවුවත් ඒ තුන වෙනකන් ඉන්නවා. හැබැයි ඔබතුමා දෙකමාරට විතර කැඳවුවේ. ඒ නිසා මා යොදාගත්තු වැඩකටුස සඳහා මා පිටත්තු ගියා. පිටත්තු ගියාට පසුව ඔබලාට දැනගන්න පුළුවන් ඊතර පොලිස් නිලධාරීන් අහන්න පුළුවන්. එතන යම් උද්ඝෝෂකයන් පිරිසක් හිටියා. පළමු කොටම ඔහු මගේ වාහනයට කඩා පැන්නා. ඕගොල්ලෝ මේ වාහනවල යන්නේ මහජනගේ දේපල වලින් හොරකම් කරපු කොල්ල කාපු සල්ලි අරගෙන කියලා මම කිව්වා හරි අහගෙන ඉන්න පුරුදු වෙන්න හරි බබාගේ කතා අහගෙන ඉන්න පුරුදු වෙන්න ලොකු තාත්තලා බබාගේ කතා අහගෙන ඉන්න පුරුදු වෙන්න හරිද ඊට පස්සේ ගරු කතානායකතුමනි මා ජනේලේ වී ස්ක්‍රීන් එක පාස් කර සායතන පොලිස් නිලධාරී කිව්වා ඇතුළේ ඉන්න කවුද කියලා කතා කරන්න පුරුදු වෙන්න කියලා මමත් කිව්වා ඇතුළේ ඉන්න කවුද කියලා කතා කරන්න පුරුදු වෙන්න කියලා ඊට පස්සේ ගරු කතානායකතුමනි නැවත කණ්ඩායමක් මාගේ මා යන වාහනේ පාර හරස් කළා නතර කරන්න කිව්වා මම නතර කරා නතර කරාට පස්සේ මා පළමු කොට උන්ට කිව්වා මේ රටේ මහජනගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කිරීම පිළිබඳවත් ඒ හොරක හොරුන්ට දඬුවම් දිය යුතු පිළිබඳවත් මේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා පැනලා ගියපු අය පිළිබඳවත් ඔවුන් මගෙන් ප්‍රශ්න කරන මම කිව්වා ඕවා ඕගොල්ලෝ කියන්න කලින් අවුරුදු 10කට 15ක් ඉඳන් මම කියන දේවල් කිව්වා මතක තබා ගන්න හරිද අද අද ඇමරිකන් එක්සත් ජනපදයේ අධිකරණ ඉදිරිපිට ජාලි වික්‍රමසූරිය වරද බාර අරගෙන තිබෙනවා ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය විකිණීමේදී ඩොලර් මිලියන ඩොලර් ලක්ෂ 3 ලක්ෂ 30000ක් වංචා කරපු බව ජුනි මාසේ තීන්දුව ආවත් අවුරුදු 5කට හිරේ යනවා හැබැයි ජාලි වික්‍රමසූරිය ගැන මම මේ පාර්ලිමේන්තුවේ ඇහුවා ඒතර අගමැති රනිල් වික්‍රමසිංහ ඔහු දීපු පිළිතුර තමයි ජාලි වික්‍රමසූරිය අසනීප වෙච්ච නිසා අසනීප නිසා ඇප ලබා දුන්නා අධිකරණයෙන් කියලා ඊට පස්සේ ඇප තියපු දෙන්නෙක් හිටියා ඒ දෙන්නා පැන්න කිව්වා අන්නේ පැනපු කෙනා තමයි ඇමරිකාවෙන් අහුවෙන්නේ එයා කවුද එයා කවුද එයා මහින්ද රාජපක්ෂ පුංචියමගේ පුතා මතක තබා ගන්න ඇමරිකාවෙන් තමයි හිරේ යන්නේ හරිද ඒවරු පැනපු විදිය ඒ වගේම පහුගේ කාලේ මහජනයාගේ දේ මහජනයාට නාවික හමුදාව කර බිස්නස් අයක කියන්නම් ඔක්කොම කියන්න නාවික හමුදාව කරපු ව්‍යාපාරයක් ලෙවන් ගාඩ් සභාපතිවරයාට පැවරීම පිළිබඳ මේ පාර්ලිමේන්තුව මම කතා කරා නාවික හමුදාවේ සින්නයිය 2018 මාධ්‍ය සාකච්ඡාව පවත්ලා කිව්වා මේ මූඳු ආරක්ෂක සේවයේ නාවික හමුදාවට පවරා ගත්තට පසුව කෝටි 800ක් උපයෝග බව ඒ කෝටි 800 හරවලා තිබේ කාටද එවන් ගාඩ් මුදලාල්ල ගෙවල් වලට ඒගොල්ල මම කියන්නම් හරි පොඩ්ඩක් ඉන්න ඔය අහගෙන ඉන්න පුරුදු වෙන්න අහගෙන ඉන්න පුරුදු වෙන්න ඊට පස්සේ කරු කතානායකතුමනි ඒ එවන් ගාඩ් මුදලාලි මතක තබා ගන්න පෞගේ දා මිරියහන වෙලාවේදී හදිසියේ හදිසිය රැස්ුණා ඒතර පොලිස්පතිවරයෙක් හිටියා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයෙක් හිටියා හදිසිය කණ්ඩායමක් රැස්ුණා ඒ රැස්වෙච්ච වෙලාව මොකද්ද කිව්වේ ඒ රැස්වෙච්ච වෙලාවේදී එවන් ගාඩ් නිස්සංක සේනාධිපති කිව්වේ මොකද්ද මිරියානේ උද්ඝෝෂණයට ඔවුන් 200ක් ඇතුළත් කර තිබෙන බව බය වෙන්න එපා කියලා ආරක්ෂක මණ්ඩලයට සමාන ආරක්ෂක රැස්වීමද කියන්නේ අන්නේ එවන් ගාඩ් පැනලා ගියා ඊට පස්සේ කරු කතානායකතුමනි මා ඒ නිසා කිව්වා මේ මංචා දේපල හොරකම් කරපු අය පැනලා යනවා ඒ පැනලා යන්න ඉඩ දෙන්න එපා කිව්වා මොකද ඒ වෙනකොට එවන් ගාඩ් පැනලා ගිහිල්ලා පැනලා ගියපු කෙනෙක් ඇමරිකාවේ අද හිරේට නියම වෙලා තියෙනවා මා ඒක කිව්වා ඊළඟ මම කිව්වා මේ අරගලයෝ ඔයගොල්ලෝ නතර කරන්න එපා කිව්වා මොකද අපේ රටේ දරුවන්
අපේරට තරුණයන් රැකියාව විරතව ඉන්නේ දරුවන්ට ආහාර වේලක් නැතුව ඉන්නේ මේ වංචනිකයන් කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු නිසා ඒ නිසා ඔයගොල්ලන්ගේ අරගල ඉස්සරහට ගෙනියන්න කිව්වා හැබැයි ජොන්ස් රප්නාන්දු කරුවා ආණ්ඩුපක් සංවිධායකරයෙකුව මම ගහන්න කිව්වා කියලා මම මෙහෙම කියලා නෑ බලන්න පෙන්නන්න නිකන් හිතලු කියන්න එපා මම ඉතා පැහැදිලිව කිව්වා ඔයගොල්ලෝ මේ අරබ අරබලා තියෙන සටන් නතර කරන්න එපා මේ රටේ මහජනක දේපල හොරකම් කරපු කණ්ඩායමක් ඒ කණ්ඩායම පළවා හරින්නත් ඒ මහජනක දේපල යාලි පවරා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා මම කිල්ලුවා ඒක තමයි මගේ ප්‍රකාශය ඊට පස්සේ කරු කතානායකතුමනි පස්සේ වෙන්න ඊට පස්සේ කරු කතානායකතුමනි එතුමාගේ නම කියලා නම කියලා ඊළඟ කරු කතානායකතුමනි කවුද හෙල්මට් එකක් සහිත මගේ වාහනේ නැංගේ කවුද ගරු කතානායකතුමනි මේ රටේ අමු දවල් ගරු කතානායකතුමනි ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය කරා අදත් ලසන්ත වික්‍රමතුංග අමු දවල් ඝාතනය කරා අදත් මිනීමරුවෙක් නැහැ ගරු කතානායකතුමනි හෝතල ජයන්ත පැහැරගෙන ගියා අදත් විත්තිකරුවෙක් නැහැ ගරු කතානායකතුමනි කිත් නාරට පහර දුන්නා අද කිසි කෙනෙක් අත්අඩංගු කොට අරන්නේ නැහැ ගරු කතානායකතුමනි මේ නාමල්ට නාමල් කියන මාධ්‍යවේදියට පහර දුන්නා අද කිසි කෙනෙක් අත්අඩංගු කොට අරන්නේ නැහැ තාජුදීන් ඝාතනය වුණා කිසි කෙනෙක් අත්අඩංගු කොට අරගෙන නැහැ ඒ වගේම වෙබ් මාධ්‍යවේදී පැහැරගෙන ගියා අද සිද්ධ වෙච්ච දෙයක් නැහැ ඒ නිසා ගරු කතානායකතුමනි එදා මේ සියල්ල සිද්ධ වෙනකොට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද ඒ සියල්ල සිද්ධ වෙනකොට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද මේ වෙලාවේ ජනාධිපති ඒ නිසා ජනාධිපතිගේ වියරු මනස ආරක්ෂක ලේකම් මැදට තමන් කටයුතු කරපු වියරු මනස පිළිබඳ අපිට අත්දැකීමක් තිබෙනවා එහෙනම් කවුද කිත්නාට පහර දුන්නේ කවුද පොද්දල ජයන්ත්‍ර පහර දුන්නේ කවුද නාමල්ට කියන මාධ්‍යවේදියා පහර දුන්නේ කවුද මේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරේ කවුද තාජුද්දීන් ඝාතනය කරේ ඒ ඝාතනය කරනකොට ආරක්ෂක ලේකම් මැද අපේ රටේ මහා පුටුවේ ඉන්නවා ඒ නිසා වියරු මනස සහිත මිනිහෙක් අන්න ඒ නිසා කරු කතානායකතුනි ස්වේච්ඡාවෙන් අපි ආරක්ෂාව තහවුරු කරගෙන තිබෙනවා ඕගොල්ලෝ හිතනවාද අපි නිදැල්ලේ පාර යනවා කියලා මේ මිනිමරු වලට වග කියනවනේ මිනිහෙක් මහ පුටුවේ තියාගෙන අපි නිදැල්ලේ පාර යන්නේ නැහැ මම වාහනේ කරන හැම වෙලාවම අපේ පක්ෂ සහෝදරු ගණනාවක් අවට ඉඳගෙන ආරක්ෂාව සපයනවා ඒක මම බහර ඒක තමයි අපේ පක්ෂ වැඩේ ඕගොල්ලෝ හිතනවද මේ නිකන් මෝඩකමට බෙල්ල දෙන්න යනවා කියලා ගරු කතානායකතුමනි මෝඩකමට බෙල්ල දෙන්න යන්නේ නැහැ ඒ නිසා තමයි එවන්ගාඩ්ගේ සූදානම් සහිතව එදා කලගණී දාපු විතර පහරකින් අත්අඩංගුවට ගත්තේ ඒ සුපරීක්ෂාව නිසා ඒ නිසා තමයි පහුගේ 23 වෙනිදා ඒ නිසා තමයි පහුගේ 23 වෙනිදා නුගේ කොට රැස්වීමට පහර දීම සඳහා රත්නපුරෙන් බස් ගෙනාවා එවන්ගාඩ්ගේ බැද්දගානේ කාර්යාලේ ඡායාරූපත් එක්ක අපි ප්‍රකාශනපත් කරා මෙන්න එවන්ගාඩ්ගේ බැද්දගානේ කාර්යාලයට 200 300 ගෙනලා තින අපේ උද්ඝෝෂණ මැදට දීලා පහර දෙන්න මොකද කරේ ඒවා අපි පහර දෙන්න කලින් ඡායාරූප එළිදරව් කරා එවැනි අපි සතුව මේ රටේ ඝාතනයන්ට වග කියුතු කෙනෙක් මහපුටුවේ ඉන්නකොට ගරු කතානායකතුමනි අපි නිදැල්ලේ ඇසිරෙයිද අපිත් ආරක්ෂක සහිත ඇසිරෙනවා මා පාර්ලිමේන්තුවෙන් එළියට යන්න පෙර මා ඉතා පැහැදිලි ලෙස දැනුම් දෙනවා සෞදෘ මම එළියට එනවා ඔයගොල්ලෝ කීප දෙනෙක් ඉන්න හිටියා මොකද වැරද්ද මම හෙටත් එහෙම කරනවා මොකද නිදැල්ලේ ලාභයට අපේ ජීවිත ගන්න දෙන්නේ නැහැ අපි ගරු කතානායකතුමනි ලාභයට අපේ ජීවිත ගොදුරු කරන්නේ නැහැ මතක තබා ගන්න මේගොල්ලෝ හිතනවා ඇති වාහන යනකොට ගලක් ගහලා වාහන යනකොට පිටරක් ගහලා වාහන යනකොට වෙන ඇක්සිඩන්ට් එකක් කරලා අපේ ජීවිත බිලි ගන්න ලාභයට බිලි දෙන්නේ නැහැ මතක තබා ගන්න ඒ නිසා ගරු කතානායකතුමනි මේ රටේ අපරාධ ගණනාවක් සිද්ධ වෙනකොට අපේ රටේ ආරක්ෂක ලේකම් මර හැටියට ඉරපු ගෝඨාභය රාජපක්ෂ අද අපේ රටේ මහපුතු ඔබ වුණා 2014 ට වඩා වැඩියෙන් අපි ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා 2013 ට වඩා වැඩියෙන් අපි ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා ඒ නිසා ගරු කතානායකතුමනි මම මගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා ඒ නිසා තමයි ඔව් මෝටර්සයිකල් කීපයකින් මගේ ආරක්ෂාව තිබුණා ඒක සහෝදරයෙක් එන වාහනයට නැංග මොකද ප්‍රශ්නේ මගේ වාහනට නැංගේ ආ හෙල්මට් එක නැංග මගේ ආරක්ෂකගේ මොකද ප්‍රශ්නේ ආත ගාරු කතානායකතුමනි මේ බයිසිකලේ ඉන්න කෙනා හිරිපොද වැස්ස ඉතින් නැංගපත් මොකද ප්‍රශ්නේ ඔයා ඕන්නම් එයා කවුද කියලා මම කියන්න ඕගොල්ලෝ ඕන්නම් පරීක්ෂෙන්ට ඉදිරිපත් කරන්න කියලා මම ඉදිරිපත් කරන්න ඒ කිසි කෙනෙක් හංගප් මිනිස්සු නෙවෙයි ඒ කිසි කෙනෙක් ගරු කතානායකතුමනි අතුරු හමුදා නෙවෙයි ඒ කිසි කෙනෙක් ගරු කතානායකතුමනි මතක තබා ගන්න කියන්න මේගොල්ල කවුද කියලා අපි දන්නවා මේ රටේ අපරාධ වලට අහුල් වුණු මේ රටේ මහජන දෙපළ හොරාකපු වියරුවෙන් කෑ ගන්න ඕන මම මෙහෙම කතා කරන මට වියරුවෙන් කෑ ගන්න නැත්නම් කාටද කෑ ගන්නේ මේ පාර්ලිමේන්තු ගරු කතානායකතුමනි මම කතා කරන මේ විදියට නැගිටලා වියරුවෙන් කෑ ගන්න නැත්නම් කාටද කෑ ගන්නේ මේ අභිමුව වෙලා තියෙන කවුද
होरासा होराट दंडवन देना दूषिते था दूषिते टे रही बन्ना मेरा टे अपराध कार ऐसा अपराध वाल टे रही बन्ना ऐसा मेगोल का ऐगान नो ना गरु कता ने कुछ मेगोल मट का ऐगान ना कार्ड का ऐगान ने मैं साम इंगिन ना इट द रेटर रेटर कॉल करना इट द उधे एलियट ने कारी घोटा बिटे कता करने इट द कैगान नो ना कैगान नो ना मट विशाल निर्माण दशक गणना ඕන පරීක්ෂණ කරන්න කවුද හරිද පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා බිරියානි සිද්ධිය පිළිබඳව ආරක්ෂක මණ්ඩලයකට ආසන්න සාකච්ඡාවක් රැස් වෙනකොට නිස්සංක සේනාධිපති ගියේ කොහොමද එතෙන්ට මතක තියාගන්න මේ රටේ නිල හමුදාපතිව රැස් වෙන තැනට නිස්සංක සේනාධිපති යනවා ගිහිල්ලා කියන කිසි කෙනෙක් බය වෙන්න එපා මිරියානට එයාගේ 200ක් ඇතුල් කරලා තියෙන කියලා කොහොමද කරු කතා නේද එහෙම කරන්නේ මම දන්නේවා කියන්නේ අහන්න ගිහිල්ලා ඔයගේ ලොක්කගෙන් අහන්න ගිහිල්ලා හරිද නැත්නම් එවන්ගාජ් පැටි ගන්නගෙන් අහන්න ගිහිල්ලා ගරු කතා නේද ඒ නිසා අද මේ රටේ දියත් වෙලා තිබෙන නැගිටීම මේ රටේ ජනතාව විවස්සගෙන හිටියා බඩු මිලි හිල ගියා ගෑස් මිල නැතුණා වංචනිකයන් අධිකරණ නිදහස් වෙනවා නීතිපතිවරයා කියලා ෆයිල් ලස් කරගන්නවා මිනිස්සු විවස්සගෙන හිටියා මේවා දිහා නේද මෙතර අර්බුදයක් තියද්දි ඇමතිවරු කියලා ජල ක්‍රීඩා කරන මාලදිවෙනේ තව ඇමතිවරු කියලා ඩුබායි වලින් හෙලිකොප්ටර වලින් පණිනවා මේවා ඔක්කොම ජනතාව බලාගෙන හිටියා මේ දැවැන්ත දෙයක් ඇද්ද විසඳුම ලැබුවේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මොකද කිව්වේ මෙවැනි අර්බුදයක් තියෙන ගොවි ජනතාව පාරට බැලලා කෑ ගහලා කිව්වේ මොකද්ද වගා කරගන්න විදියක් නැහැ පොහොර ටික නැහැ මොකද්ද ගෝඨාභය කිව්වේ මම හමුදාව වගා කරනවා කිව්වා දැන් හමුදාව දාලා වගා කරන කිව්ව ගෝඨාභයට හමුදාව දාගෙන බැරක් එක්ක ඇතුළේ ජීවත් වෙන්න වෙලා තියෙනවා මතක තබා ගන්න එහෙම තමයි අදි මානසිකත්වයෙන් කටයුතු කරේ උච්ච මේ മന്ത്രിවරු කෑ ගහලා කිව්වා පොහොර දෙන්න කියලා ඇඬුවා ගොවි ජනපදවල മന്ത്രിවරු ඇහුවද ගොවි ජනපදවලින් ආණ්ඩු ඉන්න മന്ത്രിවරු පක්ෂ නායක රැස්වීම ඒගොල්ලන්ගේ ආණ්ඩු පක්ෂ රැස්වීමලි ඇඬුවා පොහොර දෙන්න කියලා ජණ්ඩ බෑ කිව්වා පොහොර දෙන්න කියලා ඇහුවද ගෝඨාභය රාජපක්ෂ පවුලයි උද්දච්චභාවයෙන් හිටියේ ජනතාවගේ හඬට අහුම්කන් දුන්නේ ජනතාවගේ වේදනාවට අහුම්කන් දුන්නේ ඒක තමයි මේ පුපුරා ගියේ මේක පුපුරා යන්නේ මොකද්ද අර උද්දච්චතාවයෙන් හිටපු නායකයා එයා ජීවත් වෙන උඩු මහලේ ඇමතිවරයෙකුට කෝල් එකකට ආවේ නැහැ ඇමතිවරයෙක් මුණ ගැසුන්නේ නැහැ අඩුමතරම කතා කරේ මහින්දානන්දගේ දුරකථනකට විතරයි මේ ඇමතිවරු කියන කතා කැබිනට් මණ්ඩලේ කතා කරන්න දෙන්නේ නැහැ එහෙම උද්දච්චභාවයෙන් හිටපු ජනාධිපතිවරයා හරිද අන්න එයා තමයි මේක වග උත්තර කරුවා ඒ නිසා තමයි කියන්නේ යාට ගෝ හෝම් කියලා ගෝඨාභය මතක තියාගන්න ඒ නිසා තමයි යාට යන්න කියන්නේ ඒ නිසා තමයි මොකද්ද කියන්නේ ගෝඨාභය ජීවත් වෙන උඩු මහලේ ගෝඨාභය උඩු මහලේ ජීවත් වුණේ එයාට ජීවත් වෙන්න තිබා බිම් මහලේ හැබැයි අද එයාට ජීවත් වෙන්න තියෙන්නේ බිම් ගේක අද අපි දන්නවා අපේ රටේ ජනාධිපතිවරයා ඉන්නවා කියන්ද මෙවැනි අර්බුදයක් තියෙනවා ටීවී එක දකින්නේ ජනාධිපතිවරයා ප්‍රකාශක දකින්නේ ජනාධිපතිවරයා ජනතාව අමත කතා කරන ජනාධිපතිවරයා කොහෙද බංකරයක ජීවත් වෙනවද ඇයි උඩුමාලේට ජනාධිපතිවරයා බිම්මට දාලා ජනතාවත් එක්ක වැඩ කරමින් හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ උඩුමාලේට ජනාධිපතිවරයා දින්නේ බංකරයක තමුන්නාන්සලා හුම්කන් දුන්නෙත් නැහැ මතක තබා ගන්න හුම්කන් දුන්නද කතා කරාද දුරකතනෙට ආවද මුණ ගැහින්න අවස්ථාවක් දුන්නද එමෙතරම් ප්‍රශ්නෙට හුම්කන් දුන්නද දුන්නේ නැහැ එයා උද්දච්ච මානසිකත්වයෙන් හිටියේ එයා අද බිම්මට බහින්න වෙලා තියෙනවා ගරු කතා නැකොද ජනතාවට ජනතාවගේ පුපුරා ගියේ මේ වේදනාව මම දන්නවා මේ ඇමතිවරු മന്ത്രിවරයෙක් ලෙස മന്ത്രിවරයෙක්ව ඇමතිවරයෙක් ලෙස පාරේ හිටියනම් මේ උද්දච්චකමට කෙහෙලිය රම්බු කළා සමහර විට නොවෙන්න පුළුවන් නේද බෝඩ් එකක් අල්ලගෙන ඉන්න තිබ්බා හරිද මේ විරෝධයට විරුද්ධ එහෙමයි
ඒවයි මේ උද්දත් ඒන් සතම ගෝ හෝම් කියන්නේ මේ රටේ ආර්ථිකය වැට්ටුණා විනාශයට පත් කරානා ජනතාවට කණ්ඩ නැත්තම් ලයිට් ටික නැත්තම් ජනතාව පාරට බහින්නේ නැද්ද ජනතාව පාරට බහිනවා ඒ නිසා මතක තබා ගන්න හැම දිනම කල්පනා කරේ තමන් වට ඉන්න ආරක්ෂක වලලු තමයි බලය කියලා හැම දිනම කල්පනා කරේ තමන් වට ඉන්න කීකරු එමති ගෝලිය ටික තමයි බලය කියලා හැම දිනම කල්පනා කරේ පාර්ලිමේන්තුවේ තියෙන හිස් හිස් වලුගඩි 33 දෙක තමයි බලය කියලා හිස් වලුගඩි මේ හිස් වලුගඩි 32 තමයි බලය කියලා හිතුවා නෑ බලය කියන්නේ මේ පාර්ලිමේන්තුවේ පොලු හිස් ඔලුගෙඩි 150 නෙවෙයි බලය කියන්නේ ජනාධිපතිවර වටේ ඉන්න හමුදා නෙවෙයි බලය කියන්නේ ජනාධිපතිවරයා වටේ ඉන්න ආරක්ෂාව නෙවෙයි බලය කියන්නේ මේ රටේ ජනතාව අන්නේ ජනතාවගේ බලය තමයි දෙලියට අවිල්ල තිබෙන්නේ ඒ ජනතාවගේ බලයට බයයි තමයි තුෂ්ණිම් බිහුත වෙලා ඉන්නේ කවද්ද කරු කතා නැහැ මේ පාර්ලිමේන්තුවේ හිතුවේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යංශයෙන් අයින් වෙයි කියලා ඇමතිවරු දෙන්නෙක් අයින් වෙලා කිව්වා අයින් කරන්න කියලා මොකද්ද කිව්වේ අනේ ඒගොල්ලෝ යනවනේ යන්න මල්ලි මට ලොකුයි කිව්වා මතක තියාගන්න මේ පාර්ලිමේන්තුවේ බන්දුල ගුණවර්ධන කොච්චර කතා කරලා කිව්වද එහුම් කන් දුන්නද එහුම් කන් දුන්න බන්දුල්ලා ඕගොල්ලෝ නේද අත පිසින කඩදාසි මතක තබා ගන්න මේ බන්දුල්ලාට එහුම් කන් දුන්නේ නැහැ හැබැයි මොකද උනේ මේ පාර්ලිමේන්තුව කවදාවත් හිටුවද මුදල් ලැබෙතකම බෙස්සෙල්ද නැති වෙයි කියලා වාසුදේව නානායකර මැතිතුමා නේද පහුගියදා නේද ඇමතිකම ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ හැබැයි එතුමා කිව්වේ මොකද්ද බැසිල් අයින් කරන්නකො අයින් කරාද අයින් කරේ නැහැ ඇයි තමුන්නාසලා තේනේ මේ බලයට මොනේ ජනතාවත් ඇයි ජනතාව පාරට බැලලා සතිය දෙකයි දැන් අවසන්දි ජනතාව පාරට පස්සේ බෝ මිසුදි ජනතාව පාරට බැලලා දවස සතිය දෙකයි කො බැසිල් ගරු කතා නැකද මොකද්ද උනේ ආ මොකද්ද උනේ අයියා ජන විධායක බලය කිව්වා අයියා විධායක බලය කිව්වා මල්ලි ඊළඟ අයියා අගමැති කිව්වා හරි ලොකු අයියා බාහිර බාර් කැමති කිව්වා පවුලේ හතක් ඉන්නවා කිව්වා පාර්ලිමේන්තුවේ අයින් වෙන්නේ නැහැ කිව්වා අයින් උනේ නැද්ද එහෙනම් බලය තියෙන කොහෙද බලය තියෙන ජනතාව ගාව තියෙන පළේට තමයි අද වෙවුලන්නේ ඒ නිසා මොකද සිදුවී තිබෙන්නේ විවිධ බොරු අවලාද අසත්‍යද අපිට පවරන්න පටන් ගන්න තිබෙනවා ගරු කතා නැද්ද මතක තබා ගන්න මම නැවතත් කියන්නේ මෙයා මට පිස්ස කියනවා මෙයා කෝටි දෙකක් ජනතාව ජනාධිපති පිස්ස කියනවා හරිද මේ 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 එක මන්ත්‍රීවරයෙක් මට පිස්ස කියනවා හැබැයි කෝටි දෙකක් ජනතාව ජනාධිපතිවරයට පිස්ස කියනවා ගේ ගාව ගිහිල්ලා පිස්ස කියලා බෝඩ් අල්ලන් ඉන්නේ ජනාධිපති ලේකම් කාර්යාල ගාව ගිහිල්ලා ආ ඔයාගේ නඩුවක් විදාස් වුණා නේද අන්න ඒකට ජනතාවේ කෝපයක් තිනවා සම්පකාර සභාපතිරට හොරගම් කරලා ආණ්ඩුව ඇවිල්ලා අල්ලස්සන වෙන්නේ නිදහස් වුණා දැන් කෑ නැගිටින්න ඕන ඔයා නැගිටින්න නැත්තම් කවුද නැගිටින්නේ ඔයා හිරේ යන්න හිටපු කෙනානේ ආණ්ඩුව ඇවිල්ලානේ නඩුව නිදහස් කරගත්තේ ආණ්ඩුව ඇවිල්ලා නඩුව නිදහස් කරගත්තු කෙනා මට කෑ ගන්න නැත්තම් කවුද කෑ ගන්න නැගිටින්නක බලන්න මේ නැගිටින කෙනෙක් එක්කෝ නඩුවක් අයින් කරගත්තු කෙනෙක් එක්කෝ නඩුවක් තියෙන කෙනෙක් එක්කෝ හොරකමට චෝදනාවලක් වෙච්ච කෙනෙක් නැගිටින්නක ඔයා අනේ ඔයා ගිහලා බදුලේ බදුලේ මයියංගනේ හන්දියට බැහැලා පෙන්නන්නකෝ අහා බරු කතානේ බෝම්බ වගේ එනවා කිව්වේ වී අස්සන්න කෝ බෝම්බ ඒ නිසා ගරු කතානේ මතක තියාගන්න කියන්නේ හරි හරි ඉතින් ඔයා කෑ ගන්න ඕන මෙයා කෑ ගන්න ඕනේ බැසිල් ගැම්බට්ටයා බැසිල් ගැම්බට්ට කෑ ගන්න නැත්නම් මේ පාර්ලිමේන්තුවේ ගරු කතානේ බැසිල් හිටියේ නැත්නම් පාර්ලිමේන්තුවේ එන්නේ නැත්නම් බැසිල් මොකද්ද කිව්වේ බැසිල් කිව්වේ මොකද්ද අපේ රටේ අපේ පක්ෂේ මාධ්‍ය ප්‍රකාශකෙක් ඉන්නවා කිව්වා හැබැයි මාධ්‍ය ප්‍රකාශක කතා කරන්න තහනම් කිව්වා ලංකාවේ පළවෙනි පක්ෂය තමයි මාධ්‍ය ප්‍රකාශකෙක් ඉන්නවා කතා කරන්න තහනම් කියලා ඕන් එයා හරි මෙන් මෙයා මෙයා තමයි මොකද්ද පොදු ජන පක්ෂේ මාධ්‍ය ප්‍රකාශක බැසිල් කියනවා අපේ පක්ෂේ මාධ්‍ය ප්‍රකාශකෙක් ඉන්නවා කතා කරන්න පා කියලා තියෙනවා ඉතින් ඕම නකුට වැඩලා කොන්ද වැඩ කොන්ද කඩාගෙන නිවට මිනිස්සු මට කෑ ගන්න නැත්නම් කාටද කෑ ගන්නෙ ඒ නිසා ගරු හරිද හෙල්මට් මොකද්ද ඔව් මගේ මිනිහෙක් මගේ සෝදරෙක් අපි නිදැල්ල යන්නේ නැහැ මතක තබා ගන්න අපි නිකන් ලාභයට ගොදුරු වෙන්න ලාභයට බිලිගන්න හම්බෙන්නේ අපේ ජීවිත අපි ආරක්ෂාව පිළිබඳ ඕනෑමටත් වඩා වැඩියෙන් හිතනවා මා කලින් කිව්වෙත් ඒකයි හරිද මා ජන අපරාධ වෙනකොට හිටපු ආරක්ෂක ලේකම්වරයා අද අපේ රටේ ජනාධිපතිවරයා මිනිස්සු පාරේ වෙඩි තියලා මරනකොට හිටපු ලේකම්වරයා අද අපේ රටේ ජනාධිපතිවරයා මහා දවල් සිරස ආයතන ගිනි තියලා වෙඩි තියනකොට හිටපු ආරක්ෂක ලේකම්වරයා අද අපේ රටේ ජනාධිපතිවරයා සියකට බෝම්බ ගහනකොට හිටපු ජනාධිපති ආරක්ෂක ලේකම්වරයා අද අපේ රටේ ජනාධිපතිවරයා ඒ නිසා ගරු කතානායකතුමනි වෙනදට වඩා වැඩියෙන් අපි ප්‍රවේශම් අපි ආරක්ෂා වෙන්නේ නැත්නම් ඕගොල්ලෝද ආරක්ෂා වෙන්න ඕගොල්ලෝ ආරක්ෂා වෙන්න ඕනේ නැහැ හරිද මතක තබා ගන්න ඕගොල්ලෝ ආරක්ෂා වෙන්න ඕනේ ජනතාවගේ මත හරිද ඒ නිසා ගරු කතාම අවසන් වශයෙන් මා කියන්නේ මේ කරන චෝදනාවන් සියල්ල ප්‍රතික්ෂේප කරනවා ඒ නිසා හැබැයි ජනතාව මේ කියන ගෙන යන අරගලය ප්‍රචණ්ඩකාරීත්වයකට තමුන් ආසල මැදියත් අත ගෙනියනවා ඒක නතර කරන්න හරිද මේ අපේ රට ජනතාව
එනිසා ගරු කතන්ව අවසන් වශයෙන් කියන්නේ හරිද අපි අපේ අපි දැක්ක මෙතනත් ප්‍රචණ්ඩත්වය මේ මුජිබර් රවුමාන් මන්ත්‍රීවරයාට කවුද පහර දෙන්නේ පනලා මෙතන බෝඩ් එකක් අල්ලන් හිටිය කියලා ගහන අර පැත්තෙන් ඇවිල්ලා හරිද හරිද ඉතින් මෙතන ගහන එක ඔව් මෙතන ගහන එක මොකද්ද මේ වෙන්නේ ඒ නිසා ගරු කතා නායකතුමනි මෙන්න මේ මේක අස්ස අපි දැක්ක ප්‍රජා මේ මේක අපි දැක්කනද ප්‍රචණ්ඩත්වය මන්ත්‍රීවරුන්ට හැංගිලා මෙතන යන්න වුණා මන්ත්‍රීවරු හැංගිලා දීක වෙලාවක් මේකදි වටකරා මේ මන්ත්‍රීවරුන්ට ගහන්න එහෙමයි තමුන්හසල හැසුරුනේ මතක තබා ගන්න ඒ නිසා අද මොකද වෙලා තියෙන්නේ අද ජනතාවගේ විරෝධය හමුවේ ජනතාවගේ බලපෑම හමුවේ අද පූස්පටව් අද කිනෝ සාමය ප්‍රජාතන්ත්‍රවාදය යහපත් කරන්නේ මේ කටවල්වල තිබු වචනද මේ කටවල්වල මේ පාර්ලිමේන්තුවේ කවදාවත් කිව්වද අද තමයි සාමය ප්‍රජාතන්ත්‍රවාදය මහානවීමිකම් සාමිකත්වය පාර්ලිමේන්තුවේ ගරුත්වය අපේ අනාගතය මේවා කිව්වද මේකේ කවදාවත් මේ මන්ත්‍රීවරයා කතා කරපුවා නෙවෙයි